දැන් රන්තරුවෙකේ සේවය කරන ඔයාලට තේරෙනවා ඇති අපට ලැබිලා ඉන්නේ කොච්චර හොඳ අධ්‍යක්ෂකතුමෙක්ද කියලා. එතුමා මේ ආයතනයේ හැම කෙනෙක්ටම ආදරෙයි. ඒකේ වෙනසක් නැහැ. ඉතින් අපි ඒ ආදරේ හැමදාම රැකගන්න ඕනේ. එහෙම වුණත් විතරයි අපට රන්තරුවෙකත් අපේ වෘත්තියත් රැකගන්න පුළුවන්. ඒ වගේම අපි අපේ ලොකු සර්ට ආදරයෙන් කියනවා රන්තරුවෙක් අමතක කරන්නත් එපා කියලා. අපි හදන කේක්වල රහ බලන්න ඔබතුමාට තව චිරාත් කාලයක් නිරෝගී සුවත් වෙන්න කියලා අපි එක්ව පතනවා. රුවන් කියද්දී මුදුන්කොටුව මහතා ආදරබර ලෙස සිනාසුනේය. ලබන සතියේ සිට අපි අලුත් කේක් වර්ගයක් වෙළඳපොළට නිකුත් කරන්නට හිතාගෙන ඉන්නවා. ඒ ෆැමිලි කේක් එක නිර්මාණය කළේ අපේ නව නිෂ්පාදන කළමනාකාරිනිය වූ වන්දනා මිනවිය. අපි හිතනවා ඒ අලුත් කේක් එකට වෙළඳපොළේ සෑහෙන අලවියක් ඇති වෙයි කියලා. මුදුන්කොටුව මහතා වන්දනා දෙස බලා හිස වැනුවේ සිනාබරවය. ඇය තෙත් වූ දෙනෙත් වලින් ඔහු දෙස බලා අහිංසක ලෙස සිනාසුනේය. ඒ වගේම ප්‍රධාන නගර කිහිපයකම අපේ කේක් කලවිසැල් විවෘත කරන්නත් මේ වන විට අලුත් අධ්‍යක්ෂකතුමා කටයුතු කරගෙන යනවා. ඒ අලවිසැල් හරහා පාරිභෝගිකයන්ගේ උපන්දින හා මංගල කේක් කැනවුම් බාරගන්නටත් එතුමා හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් ඒ සියල්ලට කලින් අපගේ අලුත් අධ්‍යක්ෂකතුමාගෙන් වෙඩින් කේක් කාලා කන්නට ලැබෙයි කියලා අපි හිතනවා. එහෙම නේද සර්? රුවන් අසද්දී සියල්ලන්ම අප්පොලසන් ගැසුවේය. වන්දනා දැස් බිමට බර කරගත්තේ සිනහව තොල්පටින් තද කරගෙනය. සසංක කෝල බවින් තම පියාත් නැගණියක් දෙස බැලුවාය. ඉතින් අපේ අනාගතය ඇත්තටම හරිම සුබයි. වසර තුනක් තුල රන්තරු කේක් පමණක් නොව අලුත් බිස්කට් වර්ග කිහිපයකුත් පළතුරු විෂ පානයකුත් වෙළඳපොළට නිකුත් කරන්නට අපි සැලසුම් කරගෙන යනවා. ඉතින් මේ සියල්ල කරගෙන යන්නට අපේ නව අධ්‍යක්ෂකතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවායි අප පතනවා. ඔබට ස්තුති. රුවන් කතාව නිම කර ආවේ වන්දනා ළඟටය. උදේ පටන් කෙල්ලගේ ඇස්වල තිබූ තෙත පාට තවමත් එහෙමය. සේවක සේවිකාවන් සෙමෙන් සෙමෙන් විසිර ගියේ අලුත් අධ්‍යක්ෂක වූ සසංකට ආයුබෝවන් කියමිනි. අවසානයට ඉතිරි වූයේ වන්දනා ත්‍රුවනුත්‍ය. මුදුන්කොටුව මහතාත් සසංකත් සසංකාත් උන් තැනට ඔවුන් ගියේ සියල්ලන් ගිය පසුවය. ඔයාව අද මේකේ මුල් පුටුවට ගෙනාවා වගේම මට සතුටුයි මේ කොල්ලවයි කෙල්ලවයිත් මේකේ තැනකට ගෙනාපු එකට. මුදුන්කොටුව මහතා කීවේ රුවනුත් වන්දනාත් දෙස බලමිනි. මේ කෙල්ල මෙහෙට ආපු දවසේ ඉඳලා මංගාව අඬනවා. මේකේ වෙච්ච දේවල් දරා ගන්න බැරුව. ඒත් කෙල්ල අපිව දාලා ගියේ නෑ. මුදුන්කොටුව මහතා කීවේය. දැන් කොහොමටත් දාලා යන්න බෑනේ නේද වන්දනා? සසංකා කීවේ තේරුම් ගොඩක් සිතාගෙනය. වන්දනා එය දෙස බැලුවේ අසරණවය. මං මිස් නෙමේ. රුවන් පරිස්සමින් සසංකා දෙස බැලුවේය. කෙල්ලට ඉව වැටිලා ඇති ඔහු සිතුවේය. අලුත් කේක් එක රහයිද පුතේ? මුදුන්කොටුව මහතා ඇසුවේ වන්දනාගෙනි. සර් බලලා කිව්වා රහයි කියලා. අමාරුවෙන් ඇය සසංක දෙස බලා කීවාය. සාම්පල් එක හොඳට තිබ්බා තාත්තේ. ඒක චොකලට් මික්ස් කේක් එකක්. දැන් මාකට් එකේ තියෙන චොකලට් කේක් වලින් එන පුස් රහ ඒකේ නෑ අංකල්. රුවන් කීවේය. දැන් මට තියෙන්නේ එක ප්‍රශ්නයයි. මුදුන්කොටුව මහතා හදිසියේ කීවේය. ඒ මොකද්ද තාත්ති? සසංකා ඇසුවාය. ඉස්සරහට මේ කෙල්ලයි කොල්ලයි රන්තරු එක දාලා යයිද කියලා. ඒ කතාවට ඇගේ දැසින් කඳුළු වැටිනි.
ඇය එහෙමම දෑස් විමිට බර කළාය මේ දෙන්නට දාල යන්න දෙන්න බෑ තාත්තේ දෙන්නම ඕනේ මං තාත්තට හවසට කියන්න එසේ කියා සසංක බැලුවේ රුවන් දැසය ඒවන විටත් රුවන් ගැන ඔහුටත් විශ්වාස කළ නොහැකි දෙයක් සසංක හිතාගෙන උන්නේ එදින රන්තරු කේක් ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ට වරුවක නිවාඩුවක් ලැබිනි සියල්ලන්ම ආයතනයෙන් පිටව ගිය පසු ඉතිරි වූයේ වන්දනා සසංක ත්‍රුවණුත් පමණි වන්දනා නිෂ්පාදන අංශයේ වූ ඇගේ කුඩා කාමරයට වී දිගටම වැඩ කරමින් උන්නාය දැන් මේ ආයතනය ඔහුගේය ඇය මුළු හදවතින්ම ප්‍රාර්ථනා කළේ ඔහුගේ සාර්ථකත්වයය ඒ නිසාම වේලාවක් කවේලාවක් නොබලා පෙරටත් වඩා රන්තරු ආයතනය වෙනුවෙන් සේවය කරන්නට ඇය හිතාගෙන උන්නාය ඔයා පය තියන තියන තැන මල් පිපෙන්න ඕනේ ඔහු සේවක සේවිකාවන් නමතා කතා කරද්දී ඇය පැතුවේ එසේය වෙළඳ පොළට නිකුත් කරන්නට සැලසුම් කළ අලුත් චොකලට් කේක් වර්ගයේ පුංචි ප්‍රශ්න කීපයක් විය ඇය ඇයට තේරෙන ලෙස හිතමින් උන්නේ ඒ ප්‍රශ්න ගැනය චොකලට් කේක් එකේ මිල තරමක් වැඩිය කේක් එකක් ගන්නේ සාමාන්‍ය මිනිසුන්ය ඔවුන් ඒවා ගන්නේ කාරණා දෙකක් නිසාය එකක් කාට හෝ තෑගි දෙන්නටය අනික ගෙදරට කිසිවෙකු හෝ එන විටය නොවේ නම් හවසට තේත් සමග කන්නටය ඒ සියල්ල සඳහා මේ මිල වැඩිය මිල අඩු කරන්නට නම් එක්කෝ බාල අමුද්‍රව්‍ය දැමිය යුතුය නැත්නම් කේක් එක තව ටිකක් පුංචි කළ යුතුය වන්දනා කොලයක් තබාගෙන කටුගාමින් ඒ ගැන හිතමින් සිටියදී ඔහු දොරකඩ ඉඳ බලා උන්නේය බොහෝ වේලාවකට පසු ඇය හිස ඔසවා බැලුවේ සුසුම් හඬක් නැගෙද්දීය අනේ ගොඩක් වෙලාද ඇවිත් ඇය ගෞරවපූර්වකව නැගිට්ටාය ඔහු කාමරයට ආවේ ඇයට ඉඳගන්නා ලෙස සුරතින් කියමිනි අද හාෆ් ඩේ මන් නිවාඩුවක් දුන්නා තාම වැඩේ කෙල්ල කතා නොකර හීන් හිනාපට මුව තුලට ගත්තාය ලාරෝස පැහැගත් තේ දෙතොල් එහෙම හංගා ගන්නට එපායයි ඔහු සිතින් කීවේය අද ඉඳලා මං අසනීපයකටවත් නිවාඩු ගන්නේ නැහැ හිතුණොත් ත්‍රිදත් වැඩ කරනවා ඇයි දැන් මේ රන්තරු එකේ මුල් පුටුවේ ඉන්නේ මගේ කියන්නට ගිය දේ ඇය ගිලගත්තාය ඉතින් කියන්න මගේ කවුද ඒ ඇස් වලින් තෙතමනයක් ගලා එයි කියන්න මගේ කවුද මගේ මහත්තයා එහෙම කියද්දී පවා හදවතට කොතරම් සතුටක් දැනෙනවාද හදවත මේ තරම් මේ ආදරයට ලෝභකමින් පැලෙනවාද මගේ නෝනා බලා ගන්න ඕන මාව රන්තරු එක නෙමේ ඒත් මේ රන්තරු එක මට එහෙම අමතක කරන්න මටත් අමතක කරන්න බෑ ඔයා නැතුව මේක නිකම්ම රන්තරු විතරයි මේසේ මත තිබූ ඇගේ සුන්දර සුරත මතට එහෙමම ගමත වැටෙන්නට දී ඔහු කීවේය මොනවද කර කර හිටියේ පොඩි වැඩක් චූටි ප්‍රශ්නයක් මොකද්ද නෑ ඒක වැඩිය හිතන්න එපා මේ චූටි හරි බං ඉතින් ප්‍රශ්න කියපා ඔහු ඇගේ අතට ගසා කීවේය අපේ අලුත් චොකලට් කේක් එක තියෙන්නේ ඉතින් ඒක ටිකක් ගාන වැඩිනේ ඇය කියන්නටත් ප්‍රථම ඔහු කීවේය ඇය ඔහු දෙස බැලුවේ පුදුමයිනි කොහොමද හිතුවේ පිටරට ගිහින් බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගත්ත මං ඒක හිතපු එක පුදුමයක් නෑ මගේ නෝනට ඒක හිතිච්ච එක පුදුමයි ඇය ඔහුගේ අගය කිරීම බාරගත්තේ ආදරේනි මට ඒවා හිතෙන්නේ ඇයි දන්නවද රැස් විහිදෙන මහත්තයෙක් ළඟින් ඉන්න එකයි රැස් විහිදෙන්නේ
තමාගෙන් නොව තමා ආදරයෙන් බව ඔහු දනි. ඉතින් මොකද ගාන වැඩියකට හිතුවේ. ඔහු ඇසුවේය. කොලිටි එක බාල කරන්න නම් බෑ. එතකොට අපිවත් මාකට් එකේ පුංචි කේක් හදන ගොඩට වැටෙනවා. එහෙනම් සයිස් එක චූටි කළොත් පැකින් එකේ ගානටම තියලා. සසංක තම අනාගත බිරිඳගේ දැස් දෙසම බලා උන්නේය. දෙවියන් තම අසලට ගෙනවිත් ඇරලවා ඇත්තේ නිකම්ම ලස්සන කෙල්ලෙක් නොවන බව ඔහු දනි. මං හිතුවෙත් ඒක. ඇත්තටම හිතුවද? එකම ඒවා හිතෙන්නේ. දෙදෙනාම දෙදෙනාගේ මුහුණ දෙස බලාගෙන සිනාසුනෝය. යං යන ගමන් කතා කරමු. ලොකු දෙයක් තියෙනවා කියන්න. මට උගුර සිරවි ගියක් වැනි විය.